අපි රටක් හැටියට විදේශ විනිමය හොයන්න සිද්ධ වෙනෝ ඒ ණයගේවත් මෙතෙන්දි වෙලා තියෙන්නේ ආණ්ඩුව කරන වැඩේ අර බලල්ලුලවා කොස්සට බාවන්න වගේ මූල්‍ය සමාගම් වලට බාර දීලා තියෙනවා අතර මූල්‍ය සමාගම් වලින් ඒ බඳුන් කර මිලදී ගත්තත් ඒවට අවසාන පොලිය හැටියට යන්නේ අපේ රටේ අපි උපයන බාණ්ඩ අපනයනය කළ උපයන සංචාර කර්මාන්තෙන් උපයන ජනතාව පිටරටවල ගිහිල්ලා හම්බ කළ උපයන විදේශ විනිමයම තමයි අපිට ගෙවන්න සිද්ධ වෙන්නේ එකිට ඒකත් අපි හිතනවා මේ මොහොතට අදාළවතාවකාලික උත්තරයක් වුණාට රටක ණය බර වැඩි වීමට ඒකත් අනිවාර්යෙන් බලපාන සාධකයක් වෙලා තියෙනවා ඒකිට රටක් හැටියට අපි දැවැන්ත අර්බුදයක් ඉස්සරහයි විශේෂයෙන්ම මේ අර්බුදයේදී අපට පේන දේ තමයි ආණ්ඩුව ගමන් කරමින් ඉන්නවා රටේ දේශීය සම්පත් වටිනා සම්පත් බලශක්තිය වැනි අපේ රටේ ආරක්ෂාවට බලපාන වටිනා සම්පත් විකිණීම වෙනුවෙන් ඒක තමයි ආණ්ඩුව දැන් කටයුතු කරමින් ඉන්නේ කෙරවල පිටියේ යුග දනවි බලාගාරය අද ඇමරිකානු සමාගමකට දෙන්න ආණ්ඩුව කටයුතු කරන්නේ බාණ්ඩාගාරයට තියෙන කොටස් අයිතියෙන් 140ක් ඔවුන්ට ලබා දීලා ඔවුන්ට ඒ බලාගාරය ලබා දෙනකොට ඒ වෙනුවෙන් ඉදිරි කරන්න තියෙන ගෑස් LNG පද්ධතියේ නල පද්ධතිය ගබඩා පද්ධතිය මේ සියල්ල ආණ්ඩුවට ඒ සමාගමටම ටෙන්ඩර් කැඳවීමකින් තොරව ගිවිසුම් අත්සන් කරලා ඒ ඇමරිකානු සමාගමටම දෙන්න සිද්ධ වෙලා තියෙනවා ආණ්ඩුව එක්කෝ රටට කියන්න ඕන දැන් ආණ්ඩුව දැන් කටයුතු කරමින් ඉන්නේ අපේ අනාගත පරම්පරාවටම භුක්ති විඳින තියෙන රටේ ආරක්ෂාව වෙනුවෙන් අවදානමක් අරගෙන අනාගත පරම්පරාවටම භුක්ති විඳින තියෙන මෙවැනි වටිනා සම්පත් ඩොලර් වෙනුවෙන් විකුණන එකද කියලා. මොකද අපි දන්නවා මේ ගිවිසුම අද ඇමරිකානු සමාගමත් එක්ක අත්සන් කළ තියෙන්නේ. ඒකෙනුත් අඩුතරමේ මොන පදනමකින් කොපමණ ප්‍රමාණයක් ඩොලර් හැටියටවත් ලැබෙනවද කියන විශ්වාසයක් සහතිකයක් නැතුව. එහෙම රාජපක්ෂ පවුලේ රාජපක්ෂ ව්‍යාපාර සමාගමේ පෞද්ගලික දේපල හැටියට සලකලා අපේ රටේ සම්පත් විකුණන එකද ආණ්ඩුවේ ප්‍රතිපත්ති වෙලා තියෙන්නේ මේ විදේශ විනිමය අර්බුදයට උත්තර හැටියට. එහෙම උත්තර හෙව්වොත් අපට අවසානයේ රටක් ඉතුරු වෙන්නේ නැහැ. අපට රටක් ඉතුරු වෙන්නේ නැහැ අවසානයේදී. මේ ආකාරයට උත්තර හොයන්න පටන් ගත්තොත් ඒ නිසා විශේෂයෙන්ම අපි ආණ්ඩුවට බල කරනවා රටේ ජනතාවත් රටේ සම්පතුත් රටේ ආරක්ෂාවත් අනතුරේ හෙලන්නේ නැතුව ආණ්ඩුව රටට පැහැදිලි වගකීම් සහගත ප්‍රකාශයක් මේ වෙලාවේදී කරන්න ඕන මේ විදේශ විනිමය අර්බුදයේදී ආණ්ඩුවේ ස්ථාවරය මොකක්ද ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මොකක්ද ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙල මොකක්ද කියලා අපි විශ්වාස කරනවා මේ රටේ ව්‍යාපාරිකයින්ට කර්මාන්තකරුවන්ට ජනතාවට හැම දෙනාටම ඒ දැනගැනීමේ අයිතියක් තියෙනවා. ඒ දැනගැනීමේ අයිතියක් තියෙනවා. මොකද හේතුව අපේ රටේ ජනතාව තමයි අවසානයේදී මේ හැම ඩොලරයක් වෙනුවෙන්ම වන්දි ගෙවන්නේ. අපේ රටේ ජනතාවට තමයි අවසානයේදී මේ හැම ඩොලරයක් වෙනුවෙන්ම ගෙවන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි අවධාරණය කරනවා ආණ්ඩුව වහාම මෙන්න මේ ඩොලර් හිගයේදී ඩොලර් අර්බුදයේදී ගන්න පියවර පිළිබඳව රට පැහැදිලි කළ යුතුයි කියලා. මේ කාරණාව තමයි අපිට මූලික වශයෙන් පැහැදිලි කරන්න තියෙන්නේ ඊට අමතරව ඔබට දැනගන්න තියෙන කරුණු ඉදිරිපත් කරන්න කියන්නේ. අපි රටක් හැටියට විදේශ විනිමය හොයන්න සිද්ධ වෙනෝ ඒ ණයගේවත්. මෙතෙන්දි වෙලා තියෙන්නේ ආණ්ඩුව කරන වැඩේ අර බලල්ලුලවා කොස්සට බාවන්න වගේ මූල්‍ය සමාගම් වලට බාර දීලා තියෙනවා. අතර මූල්‍ය සමාගම් වලින් ඒ බඳුන් කර මිලදී ගත්තත් ඒවට අවසාන පොලිය හැටියට යන්නේ අපේ රටේ අපි උපයන බාණ්ඩ අපනයනය කළ උපයන සංචාර කර්මාන්තෙන් උපයන ජනතාව පිටරටවල ගිහිල්ලා හම්බ කළ උපයන විදේශ විනිමයම තමයි අපිට ගෙවන්න සිද්ධ වෙන්නේ. ඒකත් ඒකත් අපි හිතනවා මේ මොහොතට අදාළවතාවකාලික උත්තරයක් වුණාට රටක ණය බර වැඩි වීමට ඒකත් අනිවාර්යෙන් බලපාන සාධකයක් වෙලා තියෙනවා. ඒක නිසා රටක් හැටියට අපි දැවැන්ත අර්බුදයක් ඉස්සරහයි ඉන්නේ. විශේෂයෙන්ම මේ අර්බුදයේදී අපට පේන දේ තමයි ආණ්ඩුව ගමන් කරමින් ඉන්නවා රටේ දේශීය සම්පත් වටිනා සම්පත්
බලශක්තිය වැනි අපේ රටේ ආරක්ෂාවට බලපාන වටිනා සම්පත් විකිණීම වෙනුවෙන් ඒක තමයි ආණ්ඩුව දැන් කටයුතු කරමින් ඉන්නේ කෙරවල පිටියේ යුගදනවි බලාගාරය අද ඇමරිකානු සමාගමකට දෙන්න ආණ්ඩුව කටයුතු කරන්නේ භාණ්ඩාගාරයට තියෙන කොටස් අයිතියෙන් 140ක් ඔවුන්ට ලබා දීලා ඔවුන්ට ඒ බලාගාරය ලබා දෙනකොට ඒ වෙනුවෙන් ඉදිරි කරන්න තියෙන ගෑස් LNG පද්ධතියේ නල පද්ධතිය ගබඩා පද්ධතිය මේ සියල්ල ආණ්ඩුවට ඒ සමාගමටම ටෙන්ඩර් කැඳවීමකින් තොරව ගිවිසුම් අත්සන් කරලා ඒ ඇමරිකානු සමාගමටම දෙන්න සිද්ධ වෙලා තියෙනවා ආණ්ඩුව එක්කෝ රටට කියන්න ඕන දැන් ආණ්ඩුව දැන් කටයුතු කරමින් ඉන්නේ අපේ අනාගත පරම්පරාවටම භුක්ති විඳින තියෙන රටේ ආරක්ෂාව වෙනුවෙන් අවදානමක් අරගෙන අනාගත පරම්පරාවටම භුක්ති විඳින තියෙන මෙවැනි වටිනා සම්පත් ඩොලර් වෙනුවෙන් විකුණන එකද කියලා. මොකද අපි දන්නවා මේ ගිවිසුම අද ඇමරිකානු සමාගමත් එක්ක අත්සන් කළ තියෙන්නේ ඒකෙනුත් අඩුතරමේ මොන පදනමකින් කොපමණ ප්‍රමාණයක් ඩොලර් හැටියටවත් ලැබෙනවද කියන විශ්වාසයක් සහතිකයක් නැතුව. එහෙම රාජපක්ෂ පවුලේ රාජපක්ෂ ව්‍යාපාර සමාගමේ පෞද්ගලික දේපල හැටියට සලකලා අපේ රටේ සම්පත් විකුණන එකද ආණ්ඩුවේ ප්‍රතිපත්ති වෙලා තියෙන්නේ මේ විදේශ විනිමය අර්බුදයට උත්තර හැටියට. එහෙම උත්තර හෙව්වොත් අපට අවසානයේ රටක් ඉතුරු වෙන්නේ නැහැ. අපට රටක් ඉතුරු වෙන්නේ නැහැ අවසානයේදී. මේ ආකාරයට උත්තර හොයන්න පටන් ගත්තොත් ඒ නිසා විශේෂයෙන්ම අපි ආණ්ඩුවට බල කරනවා රටේ ජනතාවත් රටේ සම්පතුත් රටේ ආරක්ෂාවත් අනතුරේ හෙලන්නේ නැතුව ආණ්ඩුව රටට පැහැදිලි වගකීම් සහගත ප්‍රකාශයක් මේ වෙලාවේදී කරන්න ඕන මේ විදේශ විනිමය අර්බුදයේදී ආණ්ඩුවේ ස්ථාවරය මොකක්ද ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මොකක්ද ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙල මොකක්ද කියලා අපි විශ්වාස කරනවා මේ රටේ ව්‍යාපාරිකයින්ට කර්මාන්තකරුවන්ට ජනතාවට හැම දෙනාටම ඒ දැනගැනීමේ අයිතියක් තියෙනවා ඒ දැනගැනීමේ අයිතියක් තියෙනවා මොකද හේතුව අපේ රටේ ජනතාව තමයි අවසානයේදී මේ හැම ඩොලරයක් වෙනුවෙන්ම වන්දි ගෙවන්නේ අපේ රටේ ජනතාවට තමයි අවසානයේදී මේ හැම ඩොලරයක් වෙනුවෙන්ම ගෙවන්න සිද්ධ වෙන්නේ ඒ නිසා අපි අවධාරණය කරනවා ආණ්ඩුව වහාම මෙන්න මේ ඩොලර් හිගයේදී ඩොලර් අර්බුදයේදී ගන්න පියවර පිළිබඳව රට පැහැදිලි කළ යුතුයි කියලා මේ කාරණාව තමයි අපිට මූලික වශයෙන් පැහැදිලි කරන්න තියෙන්නේ ඊට අමතරව ඔබට දැනගන්න තියෙන කරුණු ඉදිරිපත් කරන්න කියන්නේ මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න